ශ්‍රී ලංකා දිවයිනේට ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලැබුණු දවස මුදවපුර පසළොස්වක් පොහොය දවසයි. එනිසා මේ දවස ලංකා වාසී බෞද්ධයන්ට අතිශයින් විශේෂයි. සරුවඥන් වහන්සේ ලෝතුරා බුදු බාට පැමිණීමට සෙවණේ දීවදාන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී ශාඛා වහන්සේ ලැබුණේ එවාගේ උඩමළුවේ රෝපිත වුණේ අද වාගේ මුදවපුර පසළොස්වක් පොහොය දවසක දා සිදුවෙච්ච විශේෂ ප්‍රාතිහාර්ය නිසා දසදහසක් සිංහලියෝ සියෝපිලිසිමියා ඥාන ලාභීව අරිහත්ත්වයට පත් වූ බව සඳහන් වෙනවා. තවත් විශේෂ ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස, දස අසුභ භාවනා අතුරින් භාවනා හයක් ගැන අසා දැනගත්තෙමු. තවත් අසුභ භාවනා දෙකක් ගැන දැන ගැනීමට කැමැත්තෙමු. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. සම්බුද්ධ ශාසනයෙහි සමත භාවනා අතිලිය අතුරින් දසාසුප කර්මස්ථාන පේලියක් පිළිවෙලින් කියනු ලැබුණා. එයින් හයක් මීට පෙර පැහැදිලි කරන්න යෙදුණා. දැනට මේ විමසුණු ලබන්නේ තවත් දසාසුභයෙන් අසුභ භාවනා දෙකක් සම්බන්ධවයි. ඒ මොනවාද? හතවික්කීත්තික ලෝහිතක කියන අසුභ භාවනා දෙකයි. මේ අසුභ භාවනා දෙකක් දසාසුභයෙන් විශේෂ ස්ථානයට ගන්නවා. හේතුව එක එක අසුභ භාවනාවක් ධ්‍යාන විපස්සනා මාර්ගඵල දක්වාම ගමන් මඟ පහදා දෙනු ලැබෙන භාවනාවක්. එනිසා දැන් අපි ඒ සම්බන්ධව සාකච්ඡා කරමු. අවසරයි ස්වාමීන් වහන්ස, හත වික්කීත්තික ලෝහිතක අසුභ භාවනා දෙකත් ඒවා වඩන පිළිවෙලත් කෙසේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ භාවනා තුරින් මේ දස අසුභ භාවනා වැඩීම බොහොම දුෂ්කරතාවන්ට මුහුණ පාමින් කළ යුතු දෙයක් හැටියට හැඳින්වෙනවා. එසේ නමුත් මේ දස අසුභ භාවනා තුළින් යෝගාවචරයෝ බොහෝ ප්‍රයෝජන ලබලා තියෙනවා. එයිනුත් දැන් මේ සඳහන් කරනු ලබන්නේ දස අසුභ අතුරෙන් ලෝහිතක හතවික්කිත කියන අසුභ භාවනා දෙක ගැනයි. හතවික්කිත කියලා කියන්නේ ඝාතනය කරන පෙතිපෙති ගහන කියන ශරීරයක් සම්බන්ධවයි. ඒක බොහෝ සෙයින් යුද්ධ මණ්ඩලවල දකින්න පුළුවන්. සොර සතුරන් විසින් කපා කොටා දමාපු තැන්වල තියෙන්න පුළුවන්. ඒ වගේම රාජදඬුවන් වශයෙන් කපා කොටා පෙතිගසා දමාපු ශරීර වෙන්නත් පුළුවන්. ඒ බොහොම දුර්ලභයි. යම් කිසි තැනක ඒ විදිහේ අසුභයක් ගැන අහන්න ලැබුණා නම් එක වරටම ඒ වෙනුවෙන් නොයා යුතුයි. ඊට තියෙනවා මූලික වැඩ කටයුතු කීපයක්. ඒ කියන්නේ පළමුවෙන්ම තමා වාසය කරන ස්ථානයේහි සංඝ ඉස්තවරයන් වහන්සේට කියන්නට ඕන. ඒ වගේම ගම්පති තුමාට දැනුම් දෙන්න වටිනවා. සොහනකනම් සොහන් පාලනය කරන තැනැත්තාට දැනුම් දෙන්නට ඕන. මේ විදිහේ දතයුත්තන්ට දැනුම් දීලා තමන්ගේ සීලය හොඳින් පිරිසිදු කරගන්නට ඕන. ආහාර පාන ගන්න වෙලාවක නම් ආහාර පාන වලින් ප්‍රවේශම් වෙන්න ඕන. මස් මාංශ පිළිදු ආරෝලින් වැලකිලා තෙල් කෑම වලින් වැලකිලා ඉන්නද සිටින්නට ඕන. ඒකම මනස සිහිය එවාගේ හිතේ ධෛර්යය පිහිටුවා ගන්නට ඕන. ගමම් මඟ පිළිවෙලින් මතක තබා ගන්නට ඕන. තමා පිටත් වෙන දොරටුව, තමන් පිටත් වෙන දිසාව, තමන් යා යුතු ගමම් මඟ කොහොම සිතේ මතක තබා ගන්නට ඕන. ගමන් මාර්ගයේහි හැරෙන තැන් මතක තබා ගන්නට ඕන. ගමන් මාර්ගයේහි පිහිටා තිබෙන ගස් කොළන්, එවාගේම මල් පඳුරු, එහෙම නැත්නම් තුඹස්, මේ වාගේ තැන් මතක තබා ගන්නට ඕන. ඒ විදිහේ ගමන් වීතිය හොඳින් සිහි තබාගෙන වටපිට නොබලා මනස සිහියෙන් ඒ අසුභයේ තියෙන තැනට යන්න ඕන. සමාත මේ අසුභයේ තියෙන සෝම් පිටකණියක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යුද්ධ මණ්ඩලයක වෙන්න පුළුවන්. වනරදක වෙන්න පුළුවන්. පිටකණියක වෙන්න පුළුවන්. ඒ තැන් වල සතුන් ඉන්න පුළුවන්. අමනුෂ්‍යයන්ගේ පීඩා තියෙන්න පුළුවන්. ඔය වාගේ උපන්දරව ඇති නිසා ඒ සඳහා බොහොම ප්‍රදේශෙම යා යුතුයි.
ඊළඟට අසුභී තියෙන ස්ථානෙතම පත් වුණාට පස්සේ ආත්පස හොඳින් නිමිති ගන්නට ඕන. ඒ කියන්නේ ඒ අසුභ කියන්නේ මූර්ත ශරීරයේ තියෙන තන වටපිටාවේ තියෙන ඔක්කොම ලකුණු කරගන්න ඕන. අසවල් තන නාගහක් තියෙන, අසවල් පැත්තේ තියෙන සල් ගහ, අසවල් පැත්තේ තියෙන ඇහැල ගහ, අසවල් පැත්තේ තියෙනවා අරලී ගහ, අසවල් තැන තුඹ ශක්තියන, අසවල් තැන ගලක් තියෙන ආදි වශයෙන් වටේට තියෙන දේවල් මතක තබා ගන්නට ඕනේ. ඔය මූලික කරුණු ටික හොඳින් දැනගන්නට ඕනේ. ගමන් මාර්ගය ගැන මනාව අවබෝධයක් තබා ගන්නේ ඒ ගමන් මාර්ගයේ වීති ප්‍රතිපාදනයේ පිණිසයි. ඒ කියන්නේ ගමන් මාර්ගයේ නෝරදවා යන්න එන්න තමන්ගේ මතක තබා ගන්න ඕනේ වෙනවා. ඒ වගේම ඒ මූර්ත ශරීරයේ තියෙන තැන් වටපිටාව ගැන බලන්නේ නුමුලාවීම පිණිසයි. අසුභ භාවනා වඩන්නේ කොට සමහර විට සිහි කල්පනාව දුර්වල වෙලා ඒ අසුභය තමා නැගිටලා එන හැටි දැනෙන්න පුළුවන්. ඒ වෙලාවක මහා භීතියකට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ වෙලාවේදී වටපිටාවේ තියෙන ගස් වර්ග, තුඹස, ගල් ආදී දේවල් ගැන මෙනෙහි කරන්නට ඕනේ. මෙතන තියෙන ගලක්, මේ ගල කවදා නැගිටලා එන්නේ? එහෙනම් මේ මූර්ත ශරීරය නැගිටින්නේ, මේක මගේ මානසික සංඥා මාත්‍රයක්. මේ තියෙන අසවල් ගහ, ඒ ගහ නැගිටලා ඉන්නේ නැහැ. ඕම එකක් එකක් ගානේ සිහි කරලා සිහිය පිහිටුවාගෙන හිත දැරි කරගන්නටයි මේ වටපිටා නිමිති ගන්න. ඒ වගේ මේ පෙතිපෙති ගහලා තියෙන මූර්ත ශරීරය හැරමිටියකින් හරි අතින් අල්ලන්නේ නැතුව කොටස කොටස ලං කරන්නට ඕන. අතේ කොටස් අතර ලං කරනවා, පයේ කොටස් පරේ පාඩ ලං කරනවා, ඒ ශරීර කොටස් ශරීරයට සම්බන්ධ වෙන්න ලං කරනවා, ගලක් වගේ ලං කරනවා, වෙන කෙනෙක් ඉන්නවා නම් වෙන කෙනෙක් ලවා ලං කරව ගන්නවා. තමන් ඒව අතපත ගන්න සුදුසු නෑ. එතකොට ඒ පිළිකුල් ගතිය අඩු වෙන නිසා ඔය ලෝහිතක කියන අසුභයත් ඔයත සමාන. ඒක අලුත් මේකක් ලේ නැගිරෙන්නේ ඒ මොහොතේම මරාදාපු ශරීරවල, මැරිච්ච ශරීරවල. දැන් ඔය ක්‍රියානතුරු වලින් මැරෙන ශරීර තියෙනවා, ලේ ගලනවා. ඒ වගේම රාජ දඬුවම් වශයෙන් දන් ගෙදියේ ගෙල ගසාදාන තැන්වල ලේ ගලනවා. එහෙම අරමුණු ගන්න තියෙනවා. ඒ වගේම යුද්ධ මණ්ඩලවල කපා කොටා දමන වෙලාවේ ලේ ගලන ශරීර තියෙනවා. ඒවත් එහෙම තියෙන්න පුළුවන්. ඒ වගේම මේ අලුත් පිටම තමයි ලේ ගලන්නේ. ඒ ලේ ගලන ශරීරයක් මෙතන ලෝහිතක අසුභයේ හැටියට හඳුන්වනවා. ඒකත් අරමුණු කිරීමේදී අර වාගේ මාර්ග තොරතුරු, ඒ වගේම වටපිටා තොරතුරු ඔක්කොම මතක තබා ගන්න ඕනේ. ඔය අසුභ දෙකම වෙන වෙනම එකදාස ලැබෙන්නේ නැහැ. යම් කෙසේ අසුභයක් බලන්න ඕන වෙනකොට දිසාව හිතා බලන්න ඕනේ. හුලං හමන පැත්තෙන් තමාගේ හුලඟ අසුභයට වදින් නැති වෙන්න ඉන්න ඕනේ. ඒ මූර්ත ශරීරයේ සුළඟ තමාට නොවදින්න ඕනේ. වඩාත් ඈත් නොවි සිටින්න ඕනේ. වඩාත් ළං නොවි සිටින්න ඕනේ. ඒ ශරීරය හොඳට ඇහැට පේන තැනක ඉන්න ඕනේ. මෙන්න මේ කාරණා ටික මතක තබාගෙන තමයි ඔය අසුභ භාවනා දෙක වෙන වෙනම වඩන්න තියෙන්නේ. ඔය හැම කටයුත්තකදීම හිතේ බලවත් එළඹ සිටි සිහිය තියෙන්න ඕනේ. ඒ වගේම නුවණ තියෙන්න ඕනේ. එවාගේ මේට ගැලපෙන ධෛර්යය, වීරිය තියෙන්නට ඕනේ. නැත්නම් කරන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ කියන සතියයි, ඥානයයි, වීරියයි හොඳින් අවදීන් තබාගෙනයි මේ භාවනා දෙක වඩන්නට වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස, අසුභ භාවනා වැඩිමිට මුලින් කළ යුතු දැනගත යුතු දේ මොනවද? ඇත්ත වශයෙන් මේ භාවනා දෙක එකක් එකක් ගානේ වැඩිීමේදී කළ යුතු දේවල් දැන් මෙතෙක් කියලා කියුණා. ඒ කියන්නේ පළමුවෙන්ම තමන්ගේ වාසය කරන ස්ථානයේ ප්‍රධාන සංඝ ස්ථවරයන් වහන්සේට කියලා අවසර ගන්න ඕනේ. ගම්පතිතුමාට කියලා අවසර ගන්නට ඕනේ. ඒ වගේම සොහනකනම් එහෙම තැනක ඒ සොහන් පාලකතුමාගෙන් අවකමැත්ත ගන්නට ඕනේ. තමන් එකලාව යන්න අපහසු නම් තව සාමණේර නමක් හරි ගැලපෙන උපාසක කෙනෙක් හරි එකතු කරගන්න වරදක් නැහැ. එතකොට තමන්ගේ සීලය හොඳින් ක්‍රියාත්මක කර ගන්නට ඕන. මනා සීය, මනා වීරිය, මනා මේ නුවණ අවදි කර ගන්නට ඕන. ආහාර පාන ගැන සැලකිලිමත් වෙන්නට ඕන. තෙල් ආහාර වලින් වැළකීලා සිටින්න ඕන.
මස් මාංශ පිළිවිදු ආහාර වලින් වැළකීලා සිටින්නට ඕනේ. ඒකම ගමන් වීතිය එකක ගානේ මනස සිහියෙන් මෙනෙහි කරන්නටම ඕනේ. ඒ කියන්නේ තමන් පිටත් වෙන ස්ථානයේ දොරටුව මතක තියෙනවා, දිසා මතක තියාගන්නවා, පාරේ දෙපැත්තේ තියෙන දේවල් මතක තියාගන්න, හැරෙන තැන් මතක තියාගන්නවා. මේ විදිහට ගමන් වීතිය හොඳට මතක තබාගෙන ඒ අසුභයේ තියෙන ස්ථානයේ කොතනද එතෙන්ද ආමක පාටම අසුභය දිහා බලන්නේ නැතුව වටපිටාවේ තියෙන නිමිති ගන්නට ඕනේ. අසවල් තැන මේ මල් ගහ තියෙනවා, අසවල් තැන අරලේ ගහ තියෙනවා, අසවල් පැත්තේ නා ගහක් තියෙනවා, අසවල් පැත්තේ රුක් ගහක් තියෙනවා, අසවල් පැත්තේ මේ අරලේ ගහක් තියෙනවා. ආදිවාසීන් එකක් එකක් ගානේ වටපිටාවේ ගලක් තියෙනවා, මල් පඳුරක් තියෙනවා, ආදී ඔක්කොම ලකුණු කරගන්නට ඕනේ. ලකුණු කරගෙන ඉන්නට ඕන මේ භාවනා කරන්න ඉස්සර වෙලා නොමුලා වීම පිණිස. ඇත්ත වශයෙන්ම මේ භාවනා කොහේද වඩක මනස සිහිය දුර්වල වුණොත් එතෙන්දී විකෘති දේවල් මනියේ පේන්න පටන් ගන්නවා. ඔය මූර්ත ශරීරෙ නැගිටලා එනවා වගේ, ඒ වගේම අමනුෂ්‍යයෙක් කැවිලා තමන් බදා ගන්නවා වගේ දේවල් ඇති වෙන්න පුළුවන් මේ සිහිය දුර්වල වෙනකොට. ඒ මුලින්ෝච්චිය වුණා. දැන් මේ මූර්ත ශරීරයේ හුළඟ තමන් දෙහාට වදින්නේ නැති තැනක ඉන්න ඕනේ. යටි හුළඟින්ද හොඳ නැහැ. තමන්ගේ හුළඟ මූර්ත ශරීරයට වදින්න සුදුසු නැහැ. මොකද මූර්ත ශරීරයට අධිග්‍රහිත අපට ඇහැට පේන්නේ නැති අමනුෂ්‍යයෙක් හිටියොත් ඔහු කිපෙනවා. ඒ වගේ මූර්ත ශරීරයේ දුර්ගන්ධය තමන්ට වැදුනොත් හිතේ වික්ෂේපයක් ඇති වෙනවා, කරගන්න අපහසු වෙනවා. එනිසා ඒ දෙපැත්තෙන් වෙන් වෙලා වැඩි දුරිනුත් ඉන්නේ නැතුව, වඩාත්ම ලං වෙන්නේ නැතුව පහසුවේ මූර්ත ශරීරයේ දෙස එහෙම් බලන්න පුළුවන් තැනක හිටගෙන හරි වාඩි වෙලා හරි භාවනා පටන් ගන්නට ඕනේ. භාවනා පටන් ගැනීමේදී විශේෂයෙන්ම මුලින්ම කරන්නට ඕනේ බුදුගුණ සිහි කිරීම. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පූජා කරන්නට ඕනේ, ධර්ම රත්නයේ සංඝ රත්නයේ ජීවිතේ පූජා කරන්න ඕනේ, කල්යාණ මිත්‍ර ගුරුතුමන්ගේ ජීවිතේ පූජා කරන්නට ඕනේ, බුදුගුණ වර්ජන කළ කිතේ ශ්‍රද්ධාව අවදි කර ගන්නට ඕනේ. එවාගේ මෛත්‍රී භාවනා ස්වල්ප වේලාවක් වඩන්නට ඕනේ, වටපිටාවේ අනතුරු වළක්වා ගන්න. පිළිකුල් භාවනාවක් ස්වල්පයක් වඩන්නට ඕනේ, මරණානුසතිය ස්වල්පයක් වඩන්නට ඕනේ. මගේ මේ භාවනාව ඒකාන්තයෙන් මට කෙලෙස් නැසා මගඵල නිවන් සූපිනිස වේවා කියන මේ අදිෂ්ඨානය සබා ගන්නට ඕනේ. ඒකම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේ පුරුදු කරන මේ භාවනා මාර්ගයේ මට නිවැරදිව වටහා ගන්න, මේ උද්ඝා නිමිති ප්‍රතිභාග නිමිති උපදවා ගන්න මට හැකි වේවා, මේ ප්‍රථම ධානයේ මට පහල කරගන්න ශක්තිය ලැබේවා ආදී වශයෙන් පූර්ව කෘත්‍ය හිතේ පහල කරගෙන තවන් දුරට හිත වික්ෂේප නොවනු පිණිස තමන්ගේ සීලය ආවර්ජන කරන මම මේ විදිහට මගේ සීලය පිරිසිදු ආරක්ෂා කරගෙන ඉන්නේ. මගේ සීලය අඛණ්ඩයි, අච්චිද්‍රයි, අසබලයි, අකල්මාසයි, බුද්ධිසයි, විඤ්ඤුප්පසත්තයි, අපරාමත්තයි, සමාධි සංවත්තනිකයි. මගේ සීලය මුලිනොත් පිරිසිදුයි, අගිනොත් පිරිසිදුයි, මැදිනොත් පිරිසිදුයි, සීලම ආකාරයෙන් මගේ සීලය සුවිසුද්ධයි. එනිසා මගේ සීල සම්පදාව පිරිසුදු බැවින් මට කිසි බියක් ඇති ගැනීමක් ඇති නොවේවා. එවැගේම බුද්ධ රත්නය අනුභවයෙන්, ධර්ම රත්නය, සංඝ රත්නය, රත්නත්‍රය අනුභවයෙන් මට කිසි බියක් ඇති නොවේවා. මට මගේ කල්යාණ මිත්‍ර ආචාර්ය උපාධ්‍යායන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ භාවනා සාර්ථකව අවබෝධ වේවා, වැටේවා, සමාධිගත වේවා කියලා හිත අදිෂ්ඨාන තබාගෙන ඒ ශරීරයේහි අර තියෙන අවයව හොඳට මෙනෙහි කරන්නට ඕනේ. ක්‍රම 6කට ඉස්සර වෙලා ක්‍රම 6කට නිමිති ගන්නට ඕනේ. ඒකෙන් හරියට වැටෙව නැත්නම් තවත් ක්‍රම 5කට අරමුණු ගන්නට තියෙනවා. ඒ කියන්නේ වන්නතු, සංඛානතු, ලිංගතු, දිසතු, ඕකාසතු, පරිච්ඡේදතු කියන ක්‍රම 6ට මුලින් අරමුණු කරන්නට ඕනේ. වන්නතු කියන්නේ තියෙන පාට, පාට මෙනෙහි කරන්න ඕනේ. මේ ශරීරයේ කළු කෙනෙකුගේ, සුදු කෙනෙකුගේ, කලෙළු කෙනෙකුගේ ආදිවාසී ශරීරයේ වර්ණය මෙනෙහි කරනවා. සංඛානතෝ කියන්නේ ඒ ශරීරයේ අවයව සටහන්. මේ තියෙන ඉසේ සටහන, මේ තියෙන පපුවේ සටහන, මේ තියෙන අතේ සටහන්, මේ දකුණු අත, මේ වම් අත, මේ දකුණු පාය, මේ වම් පාය ආදී වශයෙන් මේ ශරීර සංඛාන මෙනෙහි කරනවා. ලිංගතෝ කියන්නේ මේක මේ ශරීරයේ තරුණ කෙනෙකුගේ, ලාබාල කෙනෙකුගේ,
නැදි වයස කෙනෙකුගේ වය වෘද්ධ කෙනෙකුගේ කියලා වයස නියමිය අනුව බලන්නට ඕනේ. ඊළඟට දෙසතු මම ඉන්නේ නැගෙනහිරින් මේ ශාරීරියේ තියෙන බටහිරින් නැත්නම් මම ඉන්නේ දකුණු දෙසින් මේ ශාරීරියේ තියෙන්නේ උතුරු දෙසින් නැත්නම් මම ඉන්නේ උතුරු දෙසින් මේ ශාරීරියේ තියෙන්නේ දකුණු දෙසින් නැත්නම් මම ඉන්නේ බටහිරින් මේ ශාරීරියේ තියෙන්නේ නැගෙනහිරින් ඔය විදිහට දිශාව බලනවා දෙසතු ඕකාසතෝ කියන්නේ මේ අත තියෙන්නේ මෙතන වම් අත තියෙන්නේ මෙතන දකුණු අත තියෙන්නේ මෙතන වම් පාය තියෙන්නේ මෙතන දකුණු පාය තියෙන්නේ මෙතන ඉස තියෙන්නේ මෙතන කඳ තියෙන්නේ මෙතන කියලා ශාරීරියේ තියෙන අවයව පිටතෙන් බලනවා ඕකාසතෝ පරිච්ඡේදතෝ කියන්නේ මේ අතේ තියෙන සීමාව මේ පායේ තියෙන සීමාව මේ කඳේ සීමාව මේ ඉසේ සීමාව මේ දෙපායේ සීමාව මේ ඔක්කොම සීමා වශයෙන් බලනවා මේ කරුණායම් බලනකොට ඇහෙන් බලාගෙන හතරික්කිටක අසුබේ කියලා මෙනෙහි කරනවා. එසේ මෙනෙහි කරගෙන යනකොට වචනින් කියනවා ඇහෙන් බලාගෙන. හිතින් ඇහැ පියාගෙන හිතින් කියවනවා. මෙහෙම වාරු මාරුවෙන් මාරුවට ඇහෙන් බලාගෙන වචනින් කියනවා හිතින් බලාගෙන හිතින් කියවනවා. එහෙම කරනකොට යම් වෙලාවක මේ ශරීරයේ තියෙන හැටියටම පින්තූර් ගත්තා වගේ ඇහැට වගේම මනසට අරමුණු වෙන්න පටන් ගන්නවා. දැන් බැලුව බැලුව පැත්තෙන් මේ ශාරීරිය හිතට පේනවා. ඒ හිතට පේන මට්ටමට ඇති වුණා නම් මේ ශාරීරිය අරමුණ ඒකට කියනවා උග්ඝහ නිමිත්ත කියලා. ඒ වගේම ලෝහිත කාසභයත් ඔය විදිහමයි. ලෝහිත කාසභයේ ලේ වැගිරෙන අසුභයේ. ලේ වැගිරෙන අසුභයේ ඔය විදිහට ලෝහිත කාසභයේ කියලා මෙනෙහි කරන්න ඕන ඇහෙන් බලාගෙන වචනින් කියනවා. හිතින් හිතාගෙන හිතින් මෙනෙහි කරනවා. ඇපියාගෙන හිතින් මෙනෙහි කරනවා. මේ විදිහට ඇහෙන් බලාගෙන වචනින් කියවමින් හිතින් හිතමින් ඉන්නකොට හිතට මේ අරමුණ හරියටම අරමුණු වෙන්න පටන් ගන්නවා. ලේ වැගිරෙන හැටියට ලෝහිත කාසභයේ මනසට අරමුණු වෙනවා. ඒක හරියට පින්තූර ගත්තා වගේ ඡායාව හොඳින් හිතට අරමුණු වෙනවා. ඒක උග්ඝා නිමිත්තයි. මේ කියන අවස්ථා දෙක මේ වැඩිලා එන්න නොඇති මේ භාවනා කරන යන කොටයි ප්‍රතිභාග නිමිත් අවස්ථා ලැබිලා ධ්‍යාන වැඩෙන්නේ. සමහර විට ඇඳිරි වැටිගෙන ඉන්න වෙලාවක් වුණොත් වැඩි වෙලාවක් එතනින් සුදුසු නෑ. නපුරු සතුන් එන්න පුළුවන්, මේ මාංශ කෑමට මෘත ශරීරයේ ගඳට එන්න පුළුවන්, අමනුෂ්‍ය වෙන්න පුළුවන්. ඒ නිසා වැඩි රැබෝවෙන් ඉස්සලා ආපසු පිටත් වෙන්න සිදු වෙන්න පුළුවනේ. එම් වෙලාවක මනසෙහියෙන් පීවරෙන් පීවර ඒ අරමුණ හිතින් වෙනස් නොවී මනසෙහියෙන් ආපසු තමා ආ මාර්ග දිගේම එන්නට ඕන තමන්ගේ ආවාස ස්ථානෙට. ඇවිල්ලා ඒ දිහාවට හැරිලා භාවනා කරන්නට ඕන. වාඩි වෙලා සක්මන් කරනකොට ඒ දිහාවට හැරිලාම සක්මන් කරන්නට ඕන. ඔය එක ක්‍රමයක්. යම් කිසි විදිහකින් ඔය සායාකාරයකට වැටුනේ නැත්නම් ඒ කියන්නේ මේ පාට වශයෙන් වන්නතු සංඛානතු ලිංගතු දෙසතු ඕකාසතු පරිච්ඡේදතු කියන්නේ මේ ආකාර හයෙන් වැටුනේ නැත්නම් හරියට තවත් තියෙනවා ක්‍රම නිමිති ගන්න ක්‍රම පහ. ඒ කියන්නේ සංවිතු විවරතු නින්නතු තලතු සමන්තතු කියලා. සංවිතෝ කියන්නේ මෙන්න මේ අතේ සන්ධිය, මේ පායේ සන්ධිය, මේ දණහිසේ සන්ධිය, මේ වැලමිතේ සන්ධිය, මේ ගෙලේ සන්ධිය ආදී ශරීරයේ සන්ධි ස්ථාන බලන්නට ඕනේ. සන්ධි ස්ථාන බලනවා ඒක එක ක්‍රමයක්. ඊළඟට විවරතු සන්ධිතෝ විවරතු ශරීරයේ විවෘති ස්ථාන බලනවා. කට ඇරිලා තියෙනවා නම් මේ කටේ විවෘත භාවය බලනවා. ඒ වගේම දකුණු අතයි මේ ශරීරයයි අතරේ තියෙන විවෘතිය බලනවා. වම් අතයි ශරීරයේ අතරේ තියෙන විවෘතිය බලනවා. ඒ වගේම දෙපායේ විවෘතිය බලනවා. ওই දෙ දෙ විවෘත ස්ථාන අරමුණු කරනවා. ඊළඟට නින්නතෝ තලතෝ තමන් ඉන්නේ උස් තැනක, ශරීරයේ තියෙන මිටි තැනක. එහෙම නැත්නම් ශරීරයේ තියෙන උස් තැනක තමන් ඉන්නේ මිටි තැනක. ඒ විදිහට සලකා බලනවා. ඒ වගේම සමන්තතු මුළු ශරීරයේම වටේට බලනවා. ඉසේ පටන් දෙපතුල දක්වා දකුණු පැත්තෙන් ඊළඟට වම් පැත්තෙන් අයමත් ඉසේ දක්වා මුළු ශරීරයේම අරමුණු කරනවා. මෙන්න මේ විදිහේ ක්‍රම පහකින් නැවත බලන්නට අවසර දීලා තියෙනවා. ඒ ක්‍රම පහෙන් හරි උග්ඝාණිමෙත්ත ලැබෙන්න පුළුවන්.
ඒ කියන්නේ මනා සිහියෙන් මනා නුවණින් මනා ධෛර්යයෙන් මේ භාවනා ආරමුණු කරනකොට අර වචනින් කියමින් ඇහෙන් බලන භාවනා කරන වගේම ඇහැ පියාගෙන හිතින් කියන කොටත් ඒ වගේම ආරමුණු දෙනවා නම් අන්න උග්ගා නිමිත්ත ඒ උග්ගා නිමිත්ත අරගෙන තමන් ඉන්න ආවාසයට අර වගේ සිහියෙන් ගිහිල්ලා ඒ භාවනා වඩන්නට ඕනේ. එතකොට තමයි සමහරට තමන් ඉදිරියේම ඒ මූර්ත ශාරීරියේ තියනවා වගේ හොඳට ආරමුණු වෙලා එයින් චිත්ත සමාධියේ ශක්තිමත් වෙලා නීවරණ යටපත් වෙලා පටිභාග නිමිත්ත පහළ වේදමා. එතකොට හිත උපචාර සමාධියෙන් සමාධිමත් වේදමා. මෙන්න මේ தත්ත්වයට ඇවිල්ලා තවත් දුරට ඒ භාවනා කරන යාමේදී තමයි නීවරණ ශක්තිය යටපත් වෙලා ධානාංග ශක්තිය දැටිසා ශක්තිමත් වෙලා එයින් ප්‍රථම ධ්‍යාන මේ වීතිය පහළ වෙන්නේ. ප්‍රථම ධ්‍යාන කුසල චිත්තේ පහළ වෙන්නේ, ධ්‍යාන චිත්තේ පහළ වෙන්නේ. ප්‍රථම ධ්‍යාන එකවරයි එකවරට පහළ වෙන්නේ. ඊට පස්සේ නැවත 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 ඒ ප්‍රතිභාග නිමිත්ත ආවර්ජනා කිරීමේදී සිත සමාධි වෙනවා, ධ්‍යාන බාට යනවා. එහෙම බොහෝ වාරයක් කරමින් තමයි මේ ධ්‍යානයේ ශක්තිමත් බවට පමුණවා ගන්නෙ. ස්වාමීන් වහන්ස, මලසිරුරු අරමුණු කිරීමේදී ලකුණු කරන්නේ කෙසේද? එම මූර්ත ශාරීරිය අරමුණු කිරීමේදී දැනට කියවුනා කරුණු 11. ඒ කියන්නේ වර්ණ වශයෙන් බලන්නට ඕන, සතහන් වශයෙන් බලන්නට ඕන, වයස වශයෙන් ලිංග වශයෙන් බලන්නට ඕන, දිසා වශයෙන් බලන්නට ඕන, අවකාශ ස්ථානය හැටියට බලන්න තියෙනවා, සීමා බලන්න තියෙනවා. මේ කාරණා 6යි. ඒ වගේම සන්දිතෝ විවරේතෝ නින්නේතෝ තලතෝ සමන්තේතෝ කියන සන්දිස්ථාන බලනවා, යෝරතෙන් බලනවා, ඒ වගේම උස්තෙන් බලනවා, මිටිතෙන් බලනවා, ඒ වගේ ශරීරයේ වටේට බලනවා. මේ ක්‍රම 11 තමයි මේ මූර්ත ශරීරය බලන්නේ. ඇත්ත වශයෙන් ඒක හැමදාමත් ওই මූර්ත ශරීර දැකීමේදී පිළිපැදිය යුතු ක්‍රමයයි. මේ ක්‍රම අනුගමනය කිරීමේදී තමයි අර විදිහට අරමුණු හරියට විසදව පැහැදිලිව හිතට අරමුණු වෙන්නේ. මෙන්න මේක නිසා මේ භාවනා වැඩිීමේදී මේ කාරණා සියල්ලම යෝගාවචරයා ගිහි කෙනෙක් හෝ පැවිදි කෙනෙක් හෝ හොඳට මතක තබා ගන්නට වටිනවා. ස්වාමීන් වහන්ස, මල සිරුරේ උග්ඝා නිමිත්ත පටිභාග නිමිත්ත කෙසේද? හතවික්කිත් එක කියන මේ කෑලි කෑලි පෙති පෙති ගහලා තියෙන මල සිරුරක් අරමුණු කිරීමේදී උග්ඝා නිමිත්ත වැටෙන්නේ ඒ විදිහටමයි. කෑලි කෑලි වෙන් වෙන් වශයෙන් වැටෙනවා. නමුත් පටිභාග නිමිත්ත අවස්ථාවේදී ඒක ඝනව වැටෙනවා. මුළු ශරීරයම එක්කාසු වෙලා එකට ඒක ඝනව පැහැදිලිව ප්‍රසන්නව වැටෙනවා. ඒ උග්ඝා නිමිත්ත වාගේ නෙමෙයි පටිභාග නිමිත්ත ලැබෙනකොට ඒක මේ භයානක අරමුණක් ඇටියට නෙමෙයි පේන්නේ, බොහොම ප්‍රසන්න අරමුණක් ඇටියටයි. මුළු ශරීරයේම අර කෑලි කෑලි ඔක්කොම ඒකාබද්ධ වෙලා මුළු ශරීරයේම තරක් නෑර අංග සම්පූර්ණව තියෙන හැටියට තමන්ද වැටෙන්න පටන් ගන්නවා. ඒක ඒකාබද්ධ වෙලා ඒක පටිභාග නිමන්ත අවස්ථාව. ලෝහිත කාසභයන්ත අර උග්ඝා නිමිත්ත කියන අවස්ථාවේදී ලේ නැගිරෙන අසභයක් හැටියටමයි අරමුණු වෙන්නේ. නමුත් පටිභාග නිමිත්ත අවස්ථාවේදී ඒකත් අර ඒ වෙන් වෙච්ච ශරීරයේ තියෙනවා නම් ඒව ඒකාබද්ධ වෙලා බොහොම ප්‍රසන්න ප්‍රසාදනීය අරමුණක් හැටියට මේ මූර්ත ශරීරය වැටෙන්නේ. මෙන්න මේක නිසා උග්ඝා නිමිත්තේ පටිභාග නිමිත්තේ දෙකේ වෙනස මේ අනුව තේරුම් කරගන්නට ඕන. අවසරයි ස්වාමීන් වහන්ස, අසුභ භාවනාවෙන් ලබාගත හැකි සමාධිය කුමක්ද? මේ අසුභ භාවනාව දෙකේදීත් උග්ඝා නිමිත්ත පටිභාග නිමිත්ත ලැබෙන හැටි දැන් අපි සාකච්ඡා කළා. ඊළඟට මෙයින් ලැබිය හැකි සමාධි ක්‍රමය මෙහෙමයි. දැන් මේ පටිභාග නිමිත්ත ලැබුණාම සමහර විට ඒ මුත් ශරීර ඉදිරිපිටම පටිභාග නිමිත්ත ලබා ගන්න පුළුවන් වුණා නම් ඒත් එහෙමයි. එහෙම නැත්නම් තමන් ඉන්න තැනට ගිහිල්ලා උග්ඝා නිමිත්ත පටිභාග නිමිත්ත අරමුණු කරගෙන ධ්‍යාන වඩන්න පුළුවන්. එහෙම වඩන අවස්ථාවේදී ලැබෙන්නේ පළමු කොට ප්‍රථම ධ්‍යානයේ පමණයි. හේතුව මේ පිළිකුල් භාවනාවක් නේ. මේකට කියන්නේ අවිඥානික අසුභය කියලා. අවිඥානික අසුභය සිතක් නැති මූර්ත ශරීර අසුභය. ඒවා පිළිකුල් නිසා ඒවාට විතර්ක විචාරකේන ධානාංග දෙක ඕනෙමයි.
දැන් ඔය රූපාධ්‍යාන අතරේදී ප්‍රථම ධානයේදී විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහක් තියෙනවා. මේ අංග පහෙන් යුක්තව ප්‍රථම ධානය ලැබෙනවා. මුලින්ම ඇති වෙන්නේ ප්‍රතිභාග නිමිත්ත කියවන්නේ උග්ගා නිමිත්ත ළඟට. ප්‍රතිභාග නිමිත්තේදී උපචාර සමාධිය කියන ධානයේට ආධාන සමාධියක් ලැබෙනවා. ඒක කාමාවචර සමාධියක්. ඒක චිත්ත වීතිය වීතියට වෙනස් වෙනවා. ඒ කියන්නේ චිත්ත වීතියක තියෙන්නේ ජවන්සිත හත හත බැගින්නේ. ඒතකොට ජවන්සිත හතක් ගියම් භවංග ප්‍රතිත වෙලා අය ජවන්සිත හතක් බැගින් ඇති වෙනවා. මේ විදිහටයි මේ උපචාර සමාධියේ තත්පරය. එයින් අර නීවරණ පහ සම්පූර්ණ යටපත් වෙලා ධානාංග පහ ශක්තිමත් තියෙනවා. එහෙම අවස්ථාවේ තමයි හිත අර ඒ අරමුණට කිඳා බසින්නක් මෙන් පහළ වෙන්නේ ප්‍රථම ධාන කුසල චිත්තේ පහළ වෙන්නේ. ඒක පළමුවෙන් ලැබෙන එක චිත්තක්ෂණයයි. ඒ එක චිත්තක්ෂණේ වුණාට ඒක නැවත 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 ඒ අරමුණේ පහළ වෙනවා. ඒක අපි පුරුදු කරන්නට ඕනේ අයව වෙනස් කරන්නේ නැතුව නැවත නැවත ඒ අසුභය මෙනෙහි කරනවා ප්‍රතිභාග නිමිති අසුභය. ඒ කියන්නේ පළවෙනි එක හතවික්කිට ගසුමේ ඒක මෙනෙහි කරනවා. ඒක මෙනෙහි කරන්න කරන්න නැවත නැවත හිත අර්පණා ගත වෙනවා ධානයට ඇතුළත් වෙනවා. එහෙම ගිහිල්ලා අන්තිමේදී ඒක වැඩි වේලාවක් පවත්වා ගන්න පුළුවන් වෙනවා. විනාඩි 5ක්, විනාඩි 8ක්, විනාඩි 10ක්, විනාඩි 15ක්, විනාඩි 20ක්, විනාඩි 30ක් ආදී වශයෙන් භවංග පතිත වෙන්නේ නැතුව ධානසෙත් පේලි පේලි ওই විදිහට පවත්වා ගන්න පුළුවන්. එතකොට ඒකට තියෙනවා වසීතා ක්‍රම. ඒකත් අපි පුරුදු කරගන්නට ඕනේ. ඒ කියන්නේ පළමුවෙන්ම තියෙන ආවර්ජන වසීතාව. ආවර්ජන කියන්නේ ප්‍රතිභාග නිමෙත් මෙනෙහි කරන්නට ඕනේ. ප්‍රතිභාග නිමෙත් ආරමුණු කරන්නට ඕනේ. ප්‍රතිභාග නිමෙත් ආරමුණු කිරීමද කියනවා ආවර්ජනාව කියලා. ඊළඟට සමාපජ්ජනාව සමාදිනවා. සමාදිනවා දෙක ඉස්සෙල්ලා පුරුදු කරනවා. ඊළඟට අදිෂ්ඨානයේ පුරුදු කරනවා. මට මේ සමාධිය විනාඩි 20ක් පවතිවා, මේ සමාධිය නැත්තම් ප්‍රථම ධාන සමාධිය විනාඩි 30ක් පවතිවා ආදී වශයෙන් කාලය අදිෂ්ඨාන කරන්න ඕනේ. කැමතිනම් පැයක්, පැයකමාරක්, පැය දෙකක් තුනක් වුණත් මුලින් ওই විදිහට පුරුදු කරන්න ඕනේ වේලාව. එතකොට ආවර්ජන, සමාපජ්ජන, අදිෂ්ඨාන ওই තුන ප්‍රගුණ කරන අතරත ඊළඟට ඉක්මනින් ඉක්මනින් නැගිටින්නත් පුරුදු වෙන්නට ඕනේ. ඉක්මනින් ඉක්මනින් නැගිටින්න කියන්නේ ධානයෙන් නැගිටින්න. ඒකටත් තියෙන අදිෂ්ඨානයක් වුට්ඨානා කියලා. ආවර්ජන, සමාපජ්ජන, අදිඨානා, වුට්ඨානා. ප්‍රතිභාග නිමිත්ත ආවර්ජන කරනවා. ප්‍රථම ධානයේ සමාදිනවා. ඒ සමාදින් ඉස්සෙල්ලාම මෙච්චර වෙලාවක් සමාධියේ පවතිවා කියලා අදිෂ්ඨාන කරනවා. අසවල් වේලාවේදී සමාධියෙන් අවදි වේවා කියලා අදිෂ්ඨාන කරන එකට වුට්ඨාන කියනවා. ඔය හතර හොඳට ප්‍රගුණ කරන්නට ඕනේ. අන්තිමේදී තමයි ධානාංග ප්‍රත්‍යවේක්ෂා කරන්න. ඒකට කියනවා පච්චවේක්ඛනා කියලා. ඒ කියන්නේ ප්‍රථම ධානාංග වෙන වෙනම මෙනෙහි කරනවා. මෙන්න අරමුණට නැංගුව විතර්කය. මේ අරමුණේ හැසිරීම විචාරය. මෙන්න අරමුණේ සිටිනව ප්‍රීතිය. මෙන්න අරමුණේ සෝපක්කල සැපය. එන අරමුණ එකඟත්වයටපත් වූ සමාධියේ කග්ගතාව කියලා විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තුන් හතර සැරයක් ආවර්ජන කරන එකට කියන ප්‍රතිවේක්ෂාව ධානාංග ප්‍රතිවේක්ෂාව. මුල් අවස්ථාවේදී ධානාංග ප්‍රතිවේක්ෂාව වැඩියෙන් කරන්න යන්නේ නැහැ. ධාන පිරියෙනවා. ඔය කියන ආවර්ජනාව සමාපජ්ජනාව අදිත්‍යාන බුත්තාන ශක්තිමත් වුණාම ඔය ධානාංග ප්‍රතිවේක්ෂාව කරනවා. එහෙම ඉතින් තමන් කැමති තාක් සේවර දහස් වර වුණත් ඔය ප්‍රථම ධානයේට සමයදී සමයදී ප්‍රගුණ කරන්න පුළුවන්. දැන් වෙන වෙන කර්මස්ථාන වලින් වාගේ දෙවෙනි තුන්වෙනි ධානයන්ට යන්න පුළුවන්කමක් නැහැ. හේතුව මේ අසුභ භාවනාවේ අසුභ නිමිත්තේ පිළිකුල් අරමුණක්නේ. මේ පිළිකුල් අරමුණකන විතරක විචාර දෙක ඕනෙමයි හිතේ සමාධියට පමුණවා ගන්නට. ඒ නිසා මේ රූපාවචර ප්‍රථම ධානයේ පමණක් මේ කියන අසුභ භාවනාවකින් ලබන්නට පුළුවන්. ඥාන ලබන ක්‍රම තියෙනවා වෙනම. ඒ කියන්නේ අසුභ භාවනාවෙන් වෙන් වෙලා අසුභ භාවනාවට අනතුරු වෙන ධ්‍යාන වඩන ක්‍රම තියෙනවා. ඒක වෙනම කියන්නට ඕනේ. දැන් මෙතන කියන්නේ තියෙන්නේ මේ හතවි චිත් එක අසුභේදී, ලෝහිතක අසුභේදී රූපාවචර ප්‍රථම ධ්‍යානය උපදවන්න පුළුවනි කියන තේරුමයි. ස්වාමීන් වහන්සේ අසුභ භාවනාවට ඇති බාධක මොනවද?
ඇත්තවසියෙන් මේ අසුභ භාවනාවට බාධක ගොඩාක් තියෙනවා. එකක් තමයි මේක බොහොම දුර්ලභයි. හැමදාම ලැබෙන්නේ නැහනේ. ඔය කසින මණ්ඩල වාගෙන නම් හැමදාම හදා ගන්න පුළුවන්. මේක හැමදාම ලැබෙන්නේ බොහොම කලාතුරකින් ලැබෙන්නේ. ඒක නිසා ඒකත් එක්තරා බාධාවක් තමයි මේ භාවනාවට. අනික මේ අසුභ භාවනාවේදී ඔය වාගේ වනාන්තරවල සෝම්බින් වල බොහෝ අනතුරු තියෙන්න පුළුවන්. ඒ කියන්නේ වන සතුන්ගේ නපුරු සතුන්ගේ සැමිනීන් කියන ඒ තැන්වලට සමනුෂ්‍යයන්ගේ පැමිනීන් කියනවා මේ මාස භක්තිමේ පිණිස. ඒ නිසා එනුත් එක්තරා බාධාවක් නැති වෙන්න පුළුවන්. මිනිස්යෝ සමාට බිය ගන්නන සිරිත් තියෙනවා. ඔය තැන්වලට යන්න එපා බොහොම අමනුෂ්‍ය උපද්‍රව තියෙනවා කියලා බිය ගන්නනවා. ඒකත් එක්තරා බාධාවක්. ඒ සියල්ලට වඩා බාධාවක් තමන්ගේ සීලය අපරිසුදුකම. සීලය අපරිසුදු නම් ඒක ලොකු බාධාවක්. මොකද සීලය අපරිසුදු එක්කෙනා බොහොම ඉක්මනින් බියටපත් වෙනවා. ඒ අක්කම ඔහු පසුතැවිල්ලටපත් වෙනවා. ඔහුගේ සමාධිය කවදාකවත් වැඩෙන්නේ නැහැ සීලය අපරිසුදු නම්. ඒකත් එක්තරා බාධාවක්. අනිත් එක ඔය ආහාර පාන වලදී ඔය සෝම් පිට්ටනියට යෑමේදී අර හරවල මස් මාස් බෙත්තර ආදිය කිසිදාක නොගත යුතුයි. ඒවත් එක්තරා බාධාවක්. ඒ වගේම සංඝීෂ්ඨවරයන් වහන්සේට ගම්පතිතුමාට මේ සෝම් පාලක කෙනෙකුට කියන්නටම අවශ්‍යයි. ඒවත් එක්තරා බාධාවක්. ඒවැදී කමඬ කරදරයක් වුණා නම් ඒ ඇත්තෝ පිහිට වෙනවා. ඒවත් එක්තරා බාධක දේවල්. ඒ සියල්ලට වඩා බාධාව තමයි නීවරණ බලපෑම. තමන්ගේ සිතේ නීවරණ බලපෑම නොයෙක් දේට ආසාවල්. දැන් මම මේ භාවනා කරනවා, සෝහනේ ගිහින් භාවනා කරනවා, මං ගැන මිනිස්සු දැනගනිත්වා, මට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වැඳුම් පිදුම් ගරු නම්බුනාම ලැබේවා කියලා හිතුවොත් ඒක විශාල බාධාවක්. ඒවට කියනවා මේ පාපේච්ඡතා මහේච්ඡතා කියන නපුරු ගතිගුණ. ඒවත් බාධාවක්. ඒව නැතුව බොහොම නිස්සරණ සංකල්පනාවෙන්ම මෙහෙ දෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට මාරක බාධක නොන හැටියට පුරුදු වෙලා තමයි, සූදානම් වෙලා තමයි මේ භාවනා අසුභ භාවනා වඩන්න තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස, අසුභ භාවනාව සෙසු සමාධි භාවනා සඳහා පාදක වේද? අසුභ භාවනාවෙන් පුළුවනි ප්‍රථම ධානය උපදවන්න. ප්‍රථම ධානය ලබා ගත්තන් පස්සේ ඊළඟට පුළුවන්කම තියෙනවා වෙන වෙන භාවනාවට හැරෙන්න පුළුවන්. හේතුව දැන් අසුභ භාවනාවේදී ප්‍රථම ධානය ලබා ගැනීමෙන් නීවරණ යටපත් වුණා. නීවරණ යටපත් වීමෙන් ඊළඟට පුළුවන් ආනාපාන ධ්‍යාන හතරක් උපදවන්න. මෛත්‍රී කරුණා මුදිතා ධ්‍යාන තුන තුන උපදවන්න පුළුවන්. උපේක්ඛා ධ්‍යාන හතරවෙනි එක උපදවන්න පුළුවන්. එවාගෙම කසින භාවනා සියල්ලම වඩන්නත් පුළුවන්. එවාගෙම අරූප භාවනා වඩන්නත් පුළුවන්. නිසා සියලුම අර්පණා කර්මස්ථාන වඩන්න පුළුවන් මේ ප්‍රථම ධ්‍යාන ලාභී වූ යෝගාවචරයාට. අවසරයි ස්වාමීන් වහන්ස, අසුභ භාවනාව විදර්ශනාවට පාදක වන්නේ කෙසේද? අසුභ භාවනාවෙන් ප්‍රථම ධ්‍යාන ලබාගෙන විපස්සනාට හැරෙන්නත් පුළුවන්. එහි උපචාර සමාධියෙන් විපස්සනාට හැරෙන්නත් පුළුවන්. අසුභ භාවනාට අනතුරුව මේ ආනාපාන සති ආදී සෙසු සමාධි භාවනා වඩා විපස්සනාට හැරෙන්නත් පුළුවන්. ඒ හැමතැනකදීම විපස්සනාට හැරීමේදී ප්‍රධාන වශයෙන් ධ්‍යාන ආලෝකයක් අවශ්‍යම වෙනවා. එතෙන්දී තමන්ගේ ශරීරයේ සතර ධාතු ආරම්මණ කරගෙන රූප කය පිළිබඳව නා රූප ධර්ම සියල්ල ආબોධ කරගෙන බාහිර රූප ධර්ම ආරමුණු කරගෙන ඊළඟට නාම ධර්ම ආරමුණු කරගෙන නාම රූප විපස්සනා කරගෙන පිළිවෙලින් විපස්සනා ඥාන වඩන්න පුළුවනි. එනිසා ඒ සම්බන්ධව බුදුරජාන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙනවා. ස්වාමින් වහන්ස, අසුභ භාවනා වැඩිීමේ ආනිසංස කවරේද? අසුභ භාවනා වඩන යෝගාවචරය හරියට බොහොම ප්‍රීතිය ප්‍රමෝද්‍ය ඇති කෙනෙක් වෙනවා. කිසි වෙලාවක බියක් ඇති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. මොකද කාරණේ බිය ජනක රූප ආරමුණු කරගෙන අසුභ ආරමුණු කරන භාවනා වැඩුව නිසා කිසි දෙයකට බය වෙන්නේ නැහැ. කිසි දෙයකින් බය කරන්නත් පුළුවන්කමක් නැහැ. ඒ වගේම බොහොම මේ රහතන් වහන්සේ කෙනෙක් වාගේ වෙනවා. අසුභ භාවනාවෙන් ප්‍රථම ඥාන ලබා ගත්තනම් රහත් වුණා රහතන් වහන්සේ කෙනෙක් වාගේ දිව්‍ය සමාන අරමුණකවත් ඇලෙන්නේ බැඳෙන්නේ නැති කෙනෙක් වෙනවා. ඒතරමට ඒක පිරිසිදු කෙනෙක් වෙනවා. සැපසේ නිදෙනවා, සැපසේ අවදි වෙනවා, නපුරුසේන නොපෙනෙනවා, දෙවියන්ට ප්‍රිය වෙනවා, මිනිසයන්ට ප්‍රිය වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම වහවාහිත සමාධිගත වෙනවා.
ශරීර වර්ණයේ නිරෝගකමත් වැඩෙනවා මේ ආදී බොහෝ ආනිසංස මෙලොවම ලැබෙනවා ඊළඟට ඉතින් මෙහි ආනිසංස වශයෙන් ඉතිරි ධ්‍යාන විපස්සනා වඩාගෙන තමන් කැමති තමන්ට වාසනා තියෙනවා නම් සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමයෙන් අග්‍රාමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න ලැබෙනවා කියන එක බුද්ධ වචනේ සඳහන් වෙනවා එනිසා දැන් වේලාව සමාප්තයි මෙතෙක් වේලා පින්නතුන් බොහොම ගෞරව සම්ප්‍රයුක්තව මේ සාකච්ඡාවට සහභාගී වුණ මෙතෙක් වේලා සිදු කළේ ධර්ම සාකච්ඡා මේ කුසලයෙන් අපි සෑම දෙනාටත් මෙයට සවන් දුන්න සෑම දෙනාටම ධ්‍යාන විදර්ශනා මාර්ගඵල අනුක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන් සුවම සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු සමට තෙරුවන් සරණයි